සියලු දිනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා දවසින් දවස YouTube channel එකෙන්. ලෝකයේ තියෙන සුන්දර රටක් තමයි නව ශ්‍රීලන්තේ කියන්නේ. නව ශ්‍රීලන්තේ කිව්වම අපේ මතකයට පැමිණෙන්නේ සුන්දර තනබිම් වලින් පිරුණු හිම කඳු වලින් වටවුණු රටක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවනේ අපට නව ශ්‍රීලන්තේ ගැන කිව්වම මතකයට එන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සහ නව ශ්‍රීලන්තේ නානයන කරන ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවනේ අප පරිභෝජනය කරන නිසා නව ශ්‍රීලන්තේ ගැන අපිට නොහුරු රටක් නෙමෙයි. අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ලෝකයේ දකුණු කෙළවරේ පිහිටි සුන්දර නව ශ්‍රීලන්තය ගැන. නව ශ්‍රීලන්තයේ භූමි ප්‍රමාණය වන්නේ වර්ග කිලෝමීටර් 268,021ක් පමණයි. ඒ වගේම එරට ජනගහනත්වය වන්නේ වර්ග කිලෝමීටරයට මිනිසුන් 19ක්. එරට භූමි ප්‍රමාණයෙන් 101.6ක් වන ජලයෙන් පිරී පවතිනා වගේම භූමියෙන් 130ක් පමණ වන වැස්මකින් තමයි වැහිලා තියෙන්නේ. නව ශ්‍රීලන්තයේ අගනුවර වන්නේ වෙලින්ටන් අගනුවර. මේ ලෝකයේ පහළින්ම පිහිටි අගනුවර වශයෙන්ද හැඳින්වෙනවා. මෙරට අගනුවර වෙලින්ටන් වුණාට විශාලම නගරය වන්නේ ඕක්ලන්ඩ් නගරයයි. නව ශ්‍රීලන්තයේ සුළුතර ස්වදේශීය භාෂාවන් රාජ්‍ය භාෂාවක් වූ පළමු රට වන්නේද නව ශ්‍රීලන්තයයි. මෙරට රාජ්‍ය භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ මාවරි භාෂාව. මෙරට ජනගහනයෙන් 69%ක් පමණ යුරෝපීය ජාතිකයන් තමයි ජීවත් වෙන්නේ. ස්වදේශීය මෞර්ය ජාතිකයන් 12%ක් වගේම ආසියාතිකයන් 13%කුත් අනෙකුත් පැසිෆික් දූපත්වල සිට පැමිණි ජනතාව 6%ක් පමණ නව ශ්‍රීලන්තයේ ජීවත් වෙනවා. නව ශ්‍රීලන්තයේ 48.6%ක් පමණ කිසිදු ආගමක් අදහන්නේ නැහැ. 37%ක් පමණ කතෝලික ආගමද ජනගහනයෙන් 2.6%ක් පමණ හින්දු ආගමද 1.3%ක් ඉස්ලාම් ආගමද 1.1%ක් බුද්ධ ආගමද අදහනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 1200-1300 කාලයේදී මෞර්යවරුන් පොලිනීසියා දූපත්වල සිට පැමිණ පළමු ජනාවාස ඉදිකළ බවට සඳහන් වෙනවා. නව ශ්‍රීලන්තයේ පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ 1642 වර්ෂයේදී පැමිණි ලන්දේසි ජාතික අබෙල් ටස්කෝ නැමැති දේශ ගවේෂකයයි. ක්‍රිස්තු වර්ෂ 1769දී කපිතාන් ජේම්ස් කුක් නැමැති දේශ ගවේෂකයා ගොඩබැසීමත් සමග යුරෝපීය ජාතිකයන් බොහෝ පිරිසක් මේ දූපත් සමූහයට පැමිණෙනවා. ක්‍රිස්තු වර්ෂ 1840දී මෞර්යවරුන් සමග ඇති කරගත් වයිටැන්කි ගිව්ස්මෙන් පාලන බලය බ්‍රිතාන්‍යයට පැවරෙනවා. 19 වන සියවස මැද භාගය වන විට නව ශ්‍රීලන්තයේ සතුන් ආශ්‍රිත කරන කර්මාන්ත දියුණු වීමත් සමග තවත් බොහෝ යුරෝපීය ජාතිකයන් නව ශ්‍රීලන්තය කරා සංක්‍රමණය වුණා. 1893 වර්ෂයේදී කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලබා දුන් ප්‍රථම රට බවට නව ශ්‍රීලන්තය පත් වුණා. පසුව 1907දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඩොමිනියන් නිදහස හා 1947දී පාර්ලිමේන්තු බලතල නව ශ්‍රීලන්තය ලබා ගන්නවා. නව ශ්‍රීලන්තය දියුණු රටක් වන අතර අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන මට්ටම, අධ්‍යාපනය, ආර්ථික නිදහස, ජීවිත අපේක්ෂාව, සාක්ෂරතාවය සහ දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. නව ශ්‍රීලන්තයේ නගර ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර අතර ප්‍රධාන තැනක් ගන්නවා. මෙහි පාලනය එලිසබෙත් රැජින පාලනය කරන අතර ඇය නව ශ්‍රීලන්තයෙන් පිටත ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරයෙකු පත් කරගෙන සිටිනවා. රැජින දේශපාලනිකව ස්වාධීන වන අතර එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාතාන්ත්‍රික තෝරාගත් නව ශ්‍රීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කරගෙන යනු ලබනවා. නව ශ්‍රීලන්තයේ ආර්ථිකය ගැන කතා කරනවා නම් නව ශ්‍රීලන්තයේ 2019 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනය වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 206.9ක් පමණ. 2020 වන විට දළ දේශීය නිෂ්පාදනය වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 193.5ක් පමණයි. 2019ට වඩා දළ දේශීය නිෂ්පාදනය අඩු වන්නට හේතු වුණේ කොවිඩ් වසංගතය. නමුත් ලෝකයේ කොවිඩ් වසංගතය කළමනාකරණය කළ හොඳම රට වන්නේ නව ශ්‍රීලන්තයයි. කොවිඩ් වසංගතය නිසා සිදු වූ පාඩුව ඇමරිකන් ඩොලර් බිලියන 16.4ක් පමණයි. ඒ වගේම නව ශ්‍රීලන්තයේ ඒක පුද්ගල ආදාය වන්නේ ඇමරිකන් ඩොලර් 42,436ක් පමණ වෙනවා. නව ශ්‍රීලන්තය ලෝකයේ අනික් රටවල් වලට වඩා ටිකක් ඈතින් පිහිටා තිබුණත් එහි ජෛව විවිධත්වය අතින් සුන්දර රටක් වෙනවා. උතුරු දූපතේ ගිනිකඳු උණු දියල්පත් දකින්න ලැබෙන අතර දකුණු දූපතේ හිමකඳු සහ තනබිම් දකින්න පුළුවන්. එම නිසා වසරකට සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් නව ශ්‍රීලන්තය කරා පැමිණෙනවා. සංචාරකයින් අතර නව ශ්‍රීලන්තයේ ප්‍රසිද්ධ තැනක් තමයි මවුන්ට් කුක් ජාතික වනෝද්‍යානය.
මේ නවසීලන්තයේ දකුණු දූපතේ දකුණු ඇල්ප්ස් කඳුපන්තිය මැද පිහිටා තිබෙනවා. මවුන්ට් කුක් ජාතික වනෝද්‍යානයේ 140 කින් පමණ ග්ලේසියර් වලින්ද නවසීලන්තයේ උසම කඳු මුදුනවන කුක් කඳු වැටියෙන් මේ මවුන්ට් කුක් ජාතික වනෝද්‍යානය ආවරණය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයෙන් වර්ග 300ක පමණ ආවේණික ශාක සහ වර්ග 30ක පමණ පක්ෂීන් දැක ගන්න පුළුවන්. ලෝ වඩාත්ම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ග්ලැසියර් ද්විත්වයක් නවසීලන්තයේ පිහිටා තියෙනවා. එය ෆොක්ස් හා ෆ්‍රාන්ස් ජෝසප් ග්ලැසියරය කියලා තමයි හඳුන්වන්නේ. එම ග්ලැසියර් ද්විත්වය නැරඹීම සඳහා වාර්ෂිකව සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණෙන බවට වාර්තා වෙනවා. සංචාරකයන් අතර ආකර්ෂණ දිනාගත් අනිත් ස්ථානය තමයි රොටාරු කියන ස්ථානය. මේ නවසීලන්ත භූමියේ පිහිටා තිබෙන ලෝ වැඩිම උණුසුමක් ඇති ස්ථානයක් හැටියටත් ප්‍රසිද්ධ දැනක් ගන්නවා. මේ ප්‍රදේශයේ දුන් දමන මඩකඩිති යමහල් ద్వාර උණු ජල උල්පත් වැනි දේ දැක ගන්න පුළුවන්. ඒ වගේම නවසීලන්ත ස්වදේශීය ජනයා පිළිබඳ අධ්‍යයනය කිරීමට සහ දැක ගැනීමට අවශ්‍ය නම් මේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී නවසීලන්ත ස්වදේශීය ජනයා වන මාවුරි ජනතාව පිළිබඳ දැක ගැනීමට සහ දැන ගැනීමට පුළුවන්. ඊළඟට සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් හැටියට මවුන් මවුන්ගී කියන වෙරළ තීරය හඳුන්වන්න පුළුවන්. මේ නවසීලන්තයේ තිබෙන අලංකාරම වෙරළ තීරයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රදේශයවට සෞම්‍ය දේශගුණයක් සහ මේ ප්‍රදේශයේ මනස්කාන්ත දර්ශනවලින් පිරී තිබීම නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රධාන ස්ථානයක් ගන්න තැනක් හැටියට හඳුන්වන්න පුළුවන්. නවසීලන්තය ගැන ඔබ නොදත් තොරතුරු කිහිපයක් ගැන කියනවා නම් නවසීලන්තය කියන්නේ සර්පෙන්ගෙන් තොර රටක් හැටියට හඳුන්වන්න පුළුවන් රටක් තමයි නවසීලන්තය කියන්නේ. උරගයන් සහ විෂ සහිත මකුලුවන් නවසීලන්තයේ ජීවත්වවත් කිසිදු සර්පයෙකු නවසීලන්තයේදී දකින්න ලැබෙන්නේ නැහැ. මේට ප්‍රධානම හේතුව තමයි ස්වභාවික හේතු වගේම නවසීලන්තයේ පියාඹන්න බැරි පක්ෂීන් බොහොමයක් තිබෙන රටක් හැටියට එම සතුන්ගේ ආරක්ෂාවට නවසීලන්ත රජය විසින් සර්ප වර්ග නවසීලන්තයට රැගෙන ඒමට තහනම් කරලා තියෙනවා. එම නිසා නවසීලන්තයේ මේ වන විට කිසිදු සර්පයෙක් දකින්න ලැබෙන්නේ නැහැ. අනෙක් කන්න තමයි රටේ ජනගහනයටත් වඩා සතුන් විනා රටක් හැටියට නවසීලන්තේ ප්‍රසිද්ධයි. නවසීලන්තේ බැටළුවන් සහ හරකුන් රටේ ජනගහනයට වැඩිය නවසීලන්තේ ජීවත් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි නවසීලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ මස් ලොම් චීස් වැනි දේ තමයි රටේ ප්‍රධාන ආර්ථිකයට දායකත්වයේ සපයන්නේ. එම නිසා නවසීලන්තය තුළ මේ සතුන් වර්ග සින්න පහම විශාල වශයෙන් තියෙනවා. එම හේතුන් මත රටේ ජනගහනයටත් වඩා මේ වන විට නවසීලන්තය තුළ හරකුන් සහ බැටළුවන් ජීවත් වෙන බවට වාර්තා වෙනවා. නවසීලන්තයේ මේ වන විට හාවුන් වර්ග මිලියන 6කට වඩා ජීවත් වෙනවා. 1830 තමයි මුලින්ම නවසීලන්තයට හාවුන් හඳුන්වලා දීලා තියෙන්නේ. මේ වන විට නවසීලන්තයේ හාවුන් ගහන ඉතා සීක්‍රෙන් වර්ධනය වීම නිසා නවසීලන්ත රජය දිනකට ඉතා විශාල ප්‍රමාණයක් හාවුන් මරන්න තීරණය කළා තියෙනවා. හාවුන්ගේ මේ ව්‍යාප්තිය රට තෘණභූමි විනාශ වීම, තෘණභූමි ආශ්‍රිතව ගුල් හැරීම සහ වගාවන් විනාශ වීම නිසා වර්ෂයකට නවසීලන්ත ඩොලර් බිලියන 5කට වඩා පාඩුව සිදුවන බවට සඳහන් වෙනවා. එම නිසා තමයි නවසීලන්ත රජය විසින් මේ හාවුන් ගහනය අඩු කිරීම සඳහා දිනකට හාවුන් විශාල ප්‍රමාණයක් මරා දමන්න තීරණය කළා තියෙන්නේ. නවසීලන්තයේ නවසීලන්තයට ආවේණික ටිකක් අමුතු තාලේ වනජීවීන් කිහිපයක්ම දැක ගන්න පුළුවන්. ලෝකයේ පියාඹන්න බැරි පක්ෂි විශේෂ වලින් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ නවසීලන්තයේ. අවුරුදු 100ක් පමණ ජීවත් වන කටුසු විශේෂයක් වන ඩුවටාරා නැමැති කටුසු විශේෂය ජීවත් වන්නේද නවසීලන්තයේ. නවසීලන්තය තුළ රටට ආවේණික වවුල් විශේෂ කීපයක් සහ තල් මසුන් වගේම ඩොල්ෆින් වැනි ජීවීන් දැක ගන්න පුළුවන්. ඒ වගේම ලොව ප්‍රථම රග්බි ලෝක කුසලාන දිනාගත්තේ නවසීලන්තයයි. ඒ 1987 වර්ෂයේදී. ඒ වගේම නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පෞගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අනුශූරයන් බවට පත් වුණා. මේ වන විට පුද්ගලයන් 4000කට අධික සංඛ්‍යාවක් තරණය කර ලෝකයේ විශාලතම විවෘත සොහොන් බිම යන විහිසුණු නමින් හැඳින්වෙන එවරස් කන්ද තරණය කළ ප්‍රථම පුද්ගලයා වන්නේ නවසීලන්ත ජාතිකයේ. ඒ තමයි නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි. 1953 තමයි නේපාලයේ ෂර්පා කුලයට අයත් ටෙන්සින් නෝ නැවති කඳු නගින්නා සමග එවරස් කන්ද තරණය කරන්නේ. මේ වීඩියෝ එකෙන් නවසීලන්තය ගැන ඔබ නොදත් තොරතුරු කිහිපයක් දැනගන්න ඇති කියලා හිතනවා.
මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.